ගාස්තු සංශෝධනයත් සමග දුම්රිය ටිකට් පත්වල මිල ගණන් ඉහළ කොස් තිබෙනවා. යනුව රුපියල් 10ක් පැවති අවම දුම්රිය ගාස්තුව රුපියල් 20ක් දක්වා ඉහළ ගියා. දෙවන පන්ති සඳහා රුපියල් 50ක් පැවති අවම ගාස්තුව රුපියල් 100ක් ලෙස සංශෝධනය කර තිබෙනවා. පළමු කිලෝමීටර 10 තුල 1 කිලෝමීටරයකට තුන්වන පන්ති සඳහා රුපියල් 260කින්ද දෙවන පන්ති සඳහා රුපියල් 520කින්ද පළමු පන්ති සඳහා රුපියල් 10140කින්ද ගාස්තු ඉහළ දමා තිබෙනවා. ඩීසල් ලීටර එක මිල රුපියල් 400ක් පැවති අවස්ථාවේ බස් ගාස්තුවෙන් අඩක් වන ලෙසට මෙම දුම්රිය ගාස්තු සංශෝධනය කිරීමට කටයුතු කෙරුණා. කෙසේ වුවද දුම්රිය ස්ථානාධිපති සංගමයේ පවසන්නේ ගැටලු කිහිපයක් හේතුවෙන් ගාස්තු සංශෝධනය සිදු කළ නොහැකි බවයි. මේ අතර අද දිනේත් දුම්රිය ස්ථාන කිහිපයකදීම ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමක් සිදු වුණේ නැහැ. प्रवेश पत्र පජේ පැත්තින් බලුවත් ලොකු ප්‍රශ්නයක් ටිකට් එක ගන්න ඇහුවා ටිකට් නැතුව යන්නේ මොකද කරන්නේ දෙපාරක් විතර කරගෙන එතන ටිකට් එක ගන්න නිකන් යන්නේ හරනේ අද දුම්රිය බලධාරීන් සමග පැවැත්වෙන සාකච්ඡාවලින් අනුතුරුව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ ඉදිරි කටයුතු පිළිබඳව තීරණය කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේද සෝමරත්න මහතා පැවසුවා අපි අද දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයා සමග සාකච්ඡාවකට සහභාගී වෙන්න මේ පැමිණලා ඉන්නේ ඒකට හේතු වෙලා තියෙන්නේ අපි වෘත්තීය ක්‍රියාමාර්ගයේ ගියේ හවස 6 ඉඳන් නිරත වෙලා ඉන්නවා සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමෙන් බැහැර වෙලා ඒකට හේතු වෙන්නේ මේ නව ගාස්තු සංශෝධනයේ ක්‍රියාත්මක කිරීමට නියමිත මේකේ දැඩි ගැටලු තියෙනවා විශේෂ අක්‍රමිකතා තියෙනවා පළවෙනිදා ඉඳන් ලබා ගන්න සීසන් එක සාමාන්‍ය දෙවෙනි පන්තියේ සීසන් එකක් ලබා ගත්ත මගියට 2880ක් වෙච්ච සීසන් එක ඊළඟ මාසෙදි ගන්න වෙන්නේ රුපියල් 6000ක මිලට. හැබැයි මේක 100ට 100ටත් එහා ගිය වැඩිවීමක්. මේක හරියාකාරයෙන් කටයුතු කරලා නිවැරදි කරන ගාස්තු ලේකණයකට අපි එකගයි. එහෙම නැතුව අපි රජයට විරුද්ධව රජයේ ආදායම අහිමි කරන්නවත් කරන කටයුත්තක් නෙමෙයි. හැබැයි මේ මගියා තලාපෙලා ඔහු හරහා දුම්රිය ස්ථානාධිපතිතුමුන් ගැටුම් ඇති වෙන තත්ත්වේ නැති කරන්න තමයි අපි මේ වෘත්තීය ක්‍රියාමාර්ගයට ඇවිදින් තියෙන්නේ. අපි හිතනවා සාධනීය පිළිතුරක් ලබා දෙයි කියලා.